වගේම අපි දන්නවා කිරි ගොවියන් අද සෑම් පලාතකම ඉන්නවා. ඒ කිරි ගොවියන් වල ඉතාමත්ම වැදගත් අපේ රටේ විශේෂයෙන්ම අපේ රජයක් යටතේ අපි කිරි ගොවියන් වර්ධනය කරන්නට ක්‍රියා කළා. අපි පිටරටින් පිටි ගේන්නේ නැතුව අපේ දරුවන්ට කිරි ලබා දෙන්නට පුළුවන් නම් ඒ තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ සඳහා අපි කිරි ගොවියාගේ ප්‍රශ්න විසඳන ඔවුන් ආරක්ෂා කර ගැනීමට ක්‍රියා කරනවා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම අපි ව්‍යාපාර කරන්නන් වෙනුවෙන් විශාල සහන ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම සංකීර්ණ බදු ඉවත් කළා. සරල බදු ක්‍රමයක් අද සෑම මධ්‍යම ප්‍රමාණයේ කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරිකයන් පවා අසීරු තත්වයකට වැටිලා තිබෙනවා. ඒ නිසා නිෂ්පාදනය වැඩි කරන්නට, ආයෝජන වැඩි කරන්නට, පරිභෝජනය වැඩි කරන්නට, ඉතුරු කිරීම වැඩි කළා, ආර්ථිකය දිරිගන්වන්නට අපි පහසු බදු ක්‍රමයක් අනවශ්‍ය බදු සියල්ලම අහක් කළා. වැට් බද්ද 8% දක්වා අඩු කිරීම නිසා පාරිභෝගිකයාට විශාල සහනයක් ලැබෙනවා. ඒ වගේම අපි දේශීය කර්මාන්ත කරුවා දිරිගන්වන්නට අපි ක්‍රියා කළා තිබෙනවා. දේශීය ගොවියා වේවා, දේශීය වැවිලි කරුවා වේවා, දේශීය ව්‍යාපාරිකයා වේවා, දේශීය කර්මාන්ත කරුවා වේවා අපි ආරක්ෂා කරගත යුතුයි. අපි ඒ සඳහා අපේ රජයක් යටතේ අපි රජයේ අවධානය යොමු කරනවායි කියන එක මතක් කරන්නට ඕනි. අපි දන්නවා මේ මැදවච්චිය ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් ඉන්නවා සිවිල් ආරක්ෂක බලකාය අය. එදා ග්‍රාම ආරක්ෂකයෝ එහෙම නැත්නම් ගම්බට්ටෝ කියලා හඳපපු අය බලකායක් බවට හැදුවේ මම සිවිල් ආරක්ෂක බලකාය හැටියට. ඒ අයට නිල ඇඳුමක් අඳුන්වලා දුන්නේ මම. ඒ අය වෙට පුහුණුවක් ලබා දීලා ස්වයංක්‍රීය අවියක් ලබා දුන්නේ මම. ඒ අයට අභිමානයක් ලබා දුන්නේ මම. ඒ අය විශාල සේවයක් කරා. ඒ අයගේ සේවයෙන්ද තමයි අපේ ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම යුද හමුදාව අපිට උතුරට යවන්නට පුළුවන් වුණේ. මට මතකයි අවසාන කාලේ 4000ක් අපිට අවශ්‍ය වුණා. උන්ට අපිට ඒ අවස්ථාවේදී පුහුණුවලත් සිවිල් ආරක්ෂක බලකාය අය ස්වේච්ඡාවෙන් 4000ක් හමුදාවට බැඳිලා ඒ උතුරට ගිය බව මතක් කරන්නට ඕනේ. මේ අයට අපි අවුරුදු 22ක් සම්පූර්ණ කරාම විශ්‍රාම වැටුපක් ලබා දෙන්නට එදා කටයුතු කළත් අපිට කරන්න පුළුවන් වුණේ නැහැ. අපේ රජයක් යටතේ අපි ඒක කරනවා. ඒ වගේම මට දැනගන්නට ලැබුණා මේ පළාත්වල ඒ සිවිල් ආරක්ෂක බටයන් කොළඹ හා අනිත් ප්‍රදේශවලට ගෙනියනවා කියලා. අපි එදා එහෙම එක්කෙනෙක් කොළඹට ගෙනිච්චනම් දවසකට අපි 850ක් ඒ දවස්වල වේතනයක් අපි අමතර වේතනයක් ලබා දුන්නා ඒ තැන්වලින්. මුත් අද ඒවා ලැබෙන්නේ නැති බවයි මම හිතන්නේ. අපි විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක බලකාය අය ඒ ගම්මානවල ඉන්න ඕන. ගම්මානවල වගා කරන්නේ ඒ අය. එහෙමයි අපි ඒක සකස් කරලා තිබුණේ. මට මතකයි විලච්චිය ප්‍රදේශයේ අපි ඒ අය වෙනුවෙන් කජු වවන්න ඉඩම් ලබා දුන්නා. ඒ වගේම අපි තමුන්නාන්සේලා දන්නවා දැන් මැතිවරණය අත ළඟ තියෙනකොට අර උදේ ගමන් පිළ මැතිතුමා ප්‍රකාශ කරා වගේ විරුද්ධ පක්ෂයේ විසින් විශාල බොරු ප්‍රචාර කරනවා. මම හැම මැති මේ රැස්වීමකදීම රැලියකදීම කතා කළේ මම මොනවද කරන්නේ කියන මගේ ප්‍රතිපත්ති ගැන. මම මේ මඩ ගහන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි මම ක්‍රියා කළේ. නමුත් අවාසනාවකට විරුද්ධ පක්ෂය තවමත් බොරු, කවදාකවත් මැතිවරණයකට නොමිවරු
බොරු හදලා දිනෙන් දින බොරු ප්‍රචාරය කරනවා මඩ ප්‍රචාරය කරනවා තමුන්වහන්සේලා බුද්ධිමත් ඊට වඩා අපේ අද ජනතාව ප්‍රචණ්ඩ දායකයි තමන් බුද්ධිමත් එවැනි බොරු වලට රැවටෙන්නේ නැති බව මම දන්නවා අද මට ස්වාමීන් වහන්සේ නමක් කතා කරලා ඇහුවා ඔබ ඔබතුමාට ඔබතුමාගේ පුරවැසිභාවය ගැන ප්‍රශ්නයක් නැහැ නේද කියලා මම කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ ඒවා අපි නීත්‍යානුකූලව විසඳගෙන තියෙන්නේ නමුත් අද පරාජය පිළිගත් විරුද්ධ පක්ෂය බොරු ප්‍රචාර ගෙනියනවා තමුන්නාන්සේලා බුද්ධිමත්ම ක්‍රියා කරන්න තමුන්නාන්සේලා දන්නවා අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත කට්නාම අපිට ලැබුණු වගකීම් අපි සම්පූර්ණයෙන් මිෂ්ට කරපු කණ්ඩායමක් අද මෙතන විශාල ප්‍රමාණයක් මම දකිනවා අපේ රැස්වීම වල කාන්තාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අපි කාන්තාවන් වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරලා තිබෙනවා විශේෂයෙන්ම කාන්තා හිංසනය නවත්තන්නට මම ක්‍රියා කරනවායි කියන එක තමයි නාන්සලාට කියන්නට ඕනේ ඒ වගේම කාන්තාවට සුදුසු තැන දෙන්න රැකියාවන් වලදී හෝ වේවා දේශපාලනයේදී හෝ වේවා අපි කාන්තාවන්ට එයාට සුදුසු එයාගේ හිමිකම අපි ලබා දිය යුතුයි ඒ ගැන අපි ක්‍රියා කරන අපේ රජයක් තුලදී අපි ඉතින් ස්තුතිවන්ත වෙනවා අපේ රැලි වලට මෙවැනි දේශගුණයේ අවුරශ්මිය තියෙද්දි සමහර පළාත්වල වැහි වහිද්දි ඒ කාන්තාව අපේ රැලි වලට එනවා ස්තුතිවන්ත වෙනවා එයාට එතන තමුන්නාන්සේලා මා ගැන විශ්වාසය තියෙන තින්දා තමයි මේ මන ජනතාවක් එක් රැස් වෙන්නේ තමුන්නාන්සේලා හැමදාමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තියපු ජනතාවක් තමුන්නාන්සේලා ඒ විශ්වාසය අපි කඩ කරන්නේ නැතුව තමුන්නාන්සේලා වෙසගේ ඒ සියලුම ප්‍රශ්න විසඳනවායි කියන එකම පොරොන්දු වෙනවා ඒ වගේම තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න මගේ යුතුකම සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් ඒ වගේම අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට නැවතත් ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් මේ මැදවත්තේ ජනතාවට ජය වේවා මව්බිමට ජය වේවා පොහොට්ටුවට ජය වේවායි මම පත්තන කරනවා ස්තුතියි සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ